ඒ හි පසිකෝ, ඒ හි පසිකෝන්න එ දර්ුමය දකිබෑ. ඒහිපස්සිිකෝ හිපස්සිිකෝ එ දළුමය දකි නමුතස් භගවතු අරහතු සම්මා සම්බුද්ධස නමුතස් භගවතු අරහතු සම්මා සම්බුද්දස් නමුතස් භගවතු අරහතු සම්මා සම්බුද්ධස් හැම දෙනාටම පින් බර උදැසනක් වේවා කියර ප්‍රාර්ථනා කරනවා අදත් ස්වර්ණවාහිනී එහි පස්සිකෝ තුළෙන් ඔබගේ ජීවිතයේ සුවපත් කරගන්නට සුගතිගාමී කරගන්නට අවශ්‍ය කරන දහම් කාරණා කීපයක් සාකච්ඡා කිරීමට බලාපොරොත්තු වෙන වෙලාබ බදුරජාණන් වහන්සේ දේශනා කරන්නට තුනා අත්හැරීම පිළිබඳව සමර දේවල් අපි ජීවිතයේ ඕනු මට වැඩි අල්ලගෙනන්න ප්‍රමාණි වැඩි ඒ නිසා යමක් අතහැරීම තුළින් යමක් දන්දීම තුළින් යමක් පරිත්‍යාග කිරීම තුළින් තමයි අපි හැම කෙනෙකුගේ සිත සකස් කරගන්නට පුළුවන්කමක් තියෙන්නේ සාත්හැරීම පිළිබඳව බුදුරජාණන් වහන්සේගේ දේශනා තුළ බොහෝ ආකාරයෙන් කරුණුකාරණ පැහැදිලි කරන්නට යදුණා. ඒ අත අපි හිතන්න නිකං උදාහරණයක් විදිහට ජීවිතය අපි කොච්චරණන් දේවල් දන්දීලා තියෙනවද. කොච්චරණන් දවල් අතහැරලා තියෙනවද. හැබයි කෙනෙකුට ප්‍රශ්නයක් ඇතිවෙන්න පුළුවන් මොන තරන් දන්දුන්නත් ස්වාමීන් වහන්සමේ හිතේ තන්හාව අඩුවක් නෑ කාට රකි කියයන්න පුළුවන් ස්වාමීන් වහන්ස මගේ හිතේ තෘෂ්නාව සීයට හැත්ත පහක් ඉවර යනේ ස්වාමීනනිතා විසි පහයි තියෙන්නේ කොච්චර දුන්නත් මේ වෙනකොට අපි කාටවත් කියන්න බැහැ මගේ හිතේ තෘෂ්නාව මේ ප්‍රමාණයක් ඉවරයි කියා එකේ විදදිහටම තියෙනවා ඇයි ඒ විදිහට ම තියෙන්නේ මතක තියාගන්න යමක් දෙනකොට දුන්නට පස්සේ ඒ දේ පිළිබඳ කිසීම බලාපොත්තුවක් තියාගණ්ඩ හොඳ නෑ. ලංකාවේ කැමති කෙනෙක් කිරිය ලක්ෂ්මන් කදිරගාමට කියලා. එතුමා තමයි වෙසක් පුර පසලොස්සක පෝය දිනය ජාත්‍යන්තර බෞද්ධ දිනයක් බෝඩ පත්කරේ. ජාත්‍යයන්තර දින බවට පත්කරා. එතුමා රෝගී බවට පත්ව වුණා එතුමාගේ වකු ගඩු සෞත්ව වනාා. හැම තැනම ගියා එතුමාට වකු ගඩුවක් ලැබුණ න්නේ නමුත් ලංකාවේ ආර්‍ය සේනාසනයක හිටපු ස්වාමීන් වහන්සේ කෙනෙක් තම එතුමට වකු ගඩුවක් පූජ කරේ එතුමඒ වකු ගඩුව දාගෙන සුවපත් වනා අන්තිමට මොකදනේ අර ස්වාමීන් වහන්සේ හොයාගෙන කියා හොයාගෙන ගිහිල්ල කිව් අනේ ස්වාමීණී ඕන දෙයක් තියෙනවනම් කියන්න පන්සලක් ඕන්නම් පන්සලක් වාහන ඔන්නන් වාහන ඕනම තැනක එක්කන් යන්න ඕන දෙයක් තිීෙන ොනන් කිය අන්ට කියදි හාමුතුරුව කමක් නෑ මොකුත් එපා ඔන්න හිත සතුටුවන්නත් එකල දං හැන්දක් පූජ කරන්නකු අර ඇමැතිතුමා බොහෝම සන්තෝසිෙන් දානි පූජ කර කිටවිසි කාලයක් ගිහම එතුමා ආපහවරස්වාමීන් වහන්ස ඔයාගෙනාව ආපහෝ ඔයාගෙනාවට පසේ මොකු දුනේ අර ස්වාමීන් වහන්සේ නැහෝ මොනවද ස්වාමීනී උදව් මොනව ව ඕන ද්වක් යෙනවාවන කියන්න. අ එතුම නිශ්ශබ්ද වෙඳල කිවවා මට එක උදවක් කරන්නේම කක්ද කිය හැවා. අර ස්වාමන් වහන්ේ නිශ්ශබ්ද වෙඳර කිවවා මට එක උදව්වක් කරන්න. යිත් මේ පැත්ත පලාතෙන්නිිපාකිවවා. ඒක තමයික මට කරන එකම උදව් දැන් හිතර බල. යමක් දුන්නට පස්සේ අතහැරිට පස්සේ අතහැරපු දේ පිළිබඳව, ්නාවක් තියාගන්න හොඳනෑ දැන් බෝස් බෝ සතරණන් වහන්ේ වෙස්සන්ත්‍ර ජාතකයේදී ජාලියය ක්‍රි්න ජින දන් දුන්න දුන්නත් දුන්න අයි හැර ලවත් බලන්නේ. අපි හෙමන අම්ම කනෙ තාර්තා කරෙක් නම් දුව විවාහ කරල දෙනවා විවාහ කරල දුන්නට පස කොච්චර හයනොද කියලා බලන්න ඇංගිලි ග පුතා විවාහ කරල දුන්නට පසෙ කොච්චරනම් හයනවද. දුන්නත් දුන්න. වෙස්සන්තරජරුවෝ බැලුවෙන ෑනේ අඳින්න්න ෑ නුම්වරන් දෙනවද ටිවෂන් පන්තියාවනවද උගන්නනවද මුකුත් බැලුවෙනෑ දුන්න අනිත්පැත්තට හැරුණවා ඒකතමයි නියම දාන කියලා කියට. දැ අදකාල නම් බොහෝ අයල් බලන්න දන් දෙනවනිමි අපි කියන්නේ දන් දෙෙනවා කියලනේ දාම් දෙනවා කියලා තැව සමහරලට මැතිවරණයක් එහෙම කිිට්ටුවෙනකොට ඒවායි ඉල්ලන අපේක්ෂකයෝ බලන්නනේ හානු සුද්ධ කරනවා කොපි පොත් බෙදනවා කරන්න එක දෙනවා බොහෝ දිවල් දෙනවා මැතිවරණයක් හිටට හිටටුවෙනකොට ඒ ඒ දෙන දීමට එගුලු නිවන් දකිින් දනේ හැබැයිහිම නිවන් දකින්න එකට කියන්නේ දම් දෙනව නෙමි ඒකට කියන්නේ දාං දෙනවා කියලා දාං දෙනව කියලා කියන්නේම කදනගට දාං අදිනකොට දාං අධනව කියලා ක්‍රීඩාවක් තියෙනව ඒක එක ඉත්තෙක් දෙනවා එක ඉත්තායි දෙන්නේ අනි තොක්කොම ඉක්ටොටික අරය කා ගන්නවා දැක ත එක එත් එක් දීල ත්ත දහයක් පහලව කපනනායින්න ඒවගේ ටිකක් දෙන්නේ ගොඩහක් බලාපොරොත්වේ ඉතිං ඕ අපිට තාම තේරුන්ලෑ එහෙම දෙනක නෙමේ නියම දාන කියලා කියන්න නිස්සරණ අධ්‍යාශයෙන් නිශ්ශබ්දව දෙන එක අඩ බෙර ගගහ දෙනක නෙමේ දැයිකට සමහරයි දීල අදනවා කියලා කියන්නේ එකටතම ය සහරවස්ථා බල දුන්නට පස්සේ හිතාදාගන්න බැන් දීපු දේ පිබඳ දුක්වෙ ඉන්න සමහ ය සමහරු චන්ද දීල දුක්වෙන ඉන්නවානේ ආයිත් නන් දෙන්නේ අපපු අපි කරගත්තු දෙයක් හැම දාම කියන්නේ හොක තමයි එකක අයට චන්දදීල අවරුද්දක් විතර යනකට කියනවා ආයිත් නන් දෙන්නේ නැහැ කියලා සමහරු චන්ද දීල දුක්වෙනවා දන්දීල දුක්වෙනවා දුන්නට පසේ දුක්්පෙන්න්න අවශ්‍ය කරන්නේ ජාතක් කතාපදේ තියෙන එකක් දසන්තක ජාතකය කියලා රජතුමාගේ අගබිසව පුරෝහිත පුත්‍රය සමඟ පැනලයනවා. රජතුමාගේ අගබිසව නැති එකට රජවා දුකට පත්වෙලා පුරෝහිතලළඟට යන පුරෝහතකින් රජතුමනි ඔන්න හිත හදාගණ්ඩ දාානයක් දුන්න කියල හිත හදාගණඩ. රජතුමත්තු හාකමක් නෑ එක් ඔන්නහකමක් නෑ බෝසතාාණන් වහන්සේ දන්දුන්නන මාත්‍යතින් දාානයක් දුන්න කියල හිතමූ කියලා හිටිය කාගෙන හිටිය. පොච්චර හිටියත්වා පොහො මතක්කෙන අයයූ අපරාධි අයූ අපරාධි. දන්දුන්න කියල හිත හදා ගත්තා. දුන්නට පස්සේ අපරාධි බිසව අපරාධි බිසව කියලා දුක හිතු. පුරෝහිතයම් මොකද කරේ මේකට උපක්‍රමයක් එකෙදවා විශාල සන්දර්ශනයකට එක්කං ගියා. එතන එක මනුස්සේ කඩු ගිරිනවා. එක ගැම්මට කඩුව කරංගිරිනෝ. රජුමා පුරෝහිතට කතාගල පුරෝහිත හරි පුදදුමයිනේද මේවා ජතුමන ඕව මොනවද ඔයිට වැඩිය පුදුමද දෙවල් ලෝක තියෙනවා ඒම කක්ද කිය ලැව යමක් දුන්නට පස්ස හිත හදාගන්න එක කිව්වා ඒ තරම් පුදුම දෙයක් ලොක කොහෙවත් නැහැව. එනිසා අපිටත් සමහර වෙලාවල් වලට ඔය දේ වෙලා තියෙන්න්න පුළුවන්. දෙ සාමින් වහන්සේලාට දෙනක් විතරක්නෙවෙ සහෝදරයෙකුට සහෝදරයෙකුට අසල් වැසයකුට ඥාතියකුට නැති බැරි කෙනෙකුට අපි දන්දී ලැති ැ දන්නට ඩිය පස ැව ො ක්තුළලට දෙන්ඩ හිතිච්ච වෙලාව කොතද එතැනම දීලදාන්න. ආපහු කවදාවත්ම පස්සට කල් හරින් එපා මොකද පස්සට කල් හැරිය කියලා කියන්නේ හොදට මතක තියාගඩ තෘෂ්නා මතුව නොදැගේ ඒක සාටක බමුණ එයගෙනම චූල ඒක සාටක. බැමිනිියට දෙන්නට මෙක වස්්‍රයක් තිබ්බේ බමනත් දන් දෙනවා බැමිනික් දන් දෙෙනවා නමුත්. එක වස්ත්‍රයේ තිබුණේ ඉතින් ඒක සාටක බැමිණේ වස්ත්‍ර ඇඳගෙන බනහාලා ගෙදරාව බමුණමොක දෙකරේ බමුණත් බනහලා ගෙදරන්න හදනකොට හිෙතුුණා අනේ බුදු හාමුදුරුවන්ට දෙන්න ඩෝනි කියලා. එක පාරක් තිදුුණ නෑකමන්න එක්කු තියාගන්නවා නෑනෑ දෙනවා ලෝභය පරදදල දුන්න දන්දුන්න දදුන්නට පසේ මක දුේ ඒ දෙවිවරු සාදුකාර දෙන්නගත්තා සාධකාරදීමේ සතුටට මේ ඒක සාටක බුණ මමදිනුම් කියලා කෑ ගහ පාරයඇවිදින. කොසොල් රජතුම බලෝ කවුද දිනලා තියෙන්නේ. රුමා කලබිුණුන කෞද මගේ රාජය කවුරේ අල්ල ගත්තබද්ද. නෑනෑ අර ඒක සාටක බ ලෝක ලෝබභ ඇත්ත එක්ක යුද්ධයක් කල දිනලා. සතුටට මොක දෙකරේ වස්තරය වස්ත්‍ර දෙකක් යැව්වා. දැකුලන්ට බෙකම් වස්ත්‍රයයිනි. වස්ත්‍ර දෙක තියාගන්නක ල බමුණ මොකදකරේ ඒකත් පූජ කරා මහා සංගරත්තයට. අයි හතරක් ඇව්ව වස්ත්‍ර ඒකත් පූජ කර ආයි අටක් ඇව්ව වස්ත්‍ර ඒකත් පූජකර ආයි වස්ත්‍ර තිස් දෙකක් ඇැව්වා ඒකත් පූජ කරද්දී රජතුමා වෙහෙසට පත් කරන්න හොඳ නෑනෙ දෙද දෙනෙ දෙ ඒක පූජ කනොන දෙකක් තියාගෙන ඉතුරු තියෙම පූජ කර. අන්තිවට ඒකත් ආරංචිරා වටිනා කම්බිලි දෙකක් රජතුමා මේ දෙන්නට තෑගි කරා. ඒත් එකක් බුදුරාණන් වහන්ේ ගඳ කිලියට පූජ කර අනිත් එක මහා සංගරත්නය වඩම් මෝල දානයක් දෙන වෙලාවෙදි උඩුුවියන් බැන්ද. රජතුමා ඒකත් ආරංචිල සතුරුර ඇත් අශ්‍රිය පාබල දැසිදස් කංකරුව සමඟ. මහා චතුස්ක දාානයක් පූජකරා මේ ඒක සාටක් කියන බහුණට. බලන්ඩ දැන් සමහරු හිතනව මේ පාවිච්චිකරපුවා දෙන්න හොඳ නෑ කියලා. මාකාශව මහරහතන් වහන්සේ, ඉඩ පාතයනකොට ලාදුරු රෝගයෙක් එයා ගතේ පාන් කෑල්ලක් වගේ දෙයක් තිබුණා අත් දෙකින් කැඩවා කඩලා එක කෑල්ලක් පාතරයට දානකොට මුොකදදුන ඇගිල්ලකොත් වුණු වෙලා ඇගිල්ලක් කටනඒකට උන්වහසේ ඇඟිල් අයින් කරලා බොහෝම සද්ධමින් අරාහාතය වැලදවා විළඟට එක බමුණෙක් හිටියා ඒ බමුණ නිතරෝම දන් දෙෙන කෙනෙක් කියන දවසට පස් ආකාරයකින් දන් දෙෙනවා පංච වග්ග දායක බමුණා ඒ බමුණ මොකද කරන්නේ දවසක් කාල ඉතුරු විච්ච ටික බුදුරජාණන් වහන්සේට පෝජ කර භාගතුන් වහසේ බොහෝම රතුටින් ඒටිකත් අරගෙන වැළඳවා තැන් තේරුම් ගණ්ඩ සමහරු අපේ ඇතේ හොඳ දෙයක් තියෙනවනං ඒදේ තියාගෙන කාපුදේ දෙන්න කියන නෙමෙයි ඔබ කෑමට ගත් අද තියෙන්න්නේ ඒකද ඒක දෙන්න ඒ එක දෙන්න දැන් ඒක සාටක බමුණ ඇඳපුුව එකක් නිෙදුන්නේ පුදුහාමුදුරුවන්ත. අපි සමහර වෙලාවල් වට සමහර තැන්ගොලට නැති සද්ධවල් ඇති කර ගන්නවා. සමහර වෙලාට දාන හදනකොට ලුණු බලන්නෙත් නැතුව. ස්වාමින් වහන්සේලාට පූජ කරන තැන් තියෙනවා. නැති සද්ධවල් ඇතිකරගණ් එපා දන් දෙනකොට සමහර පුදුම බයයි ස්වාමීන් වහන්සේලාට සාංගික කරපු දෙයක්. කෑවතින් සමහරු හිතන අපාගත වෙනවා කියල ඒකෙන් කියන්න ඒ එක නෙමි. සාංගික දේවල් හොටකං කරන්න හොඳ නෑ සමහර ධදාන පොල් දැල සුදුරෙද්දෙන් වහල තිනවා ඒටික සංගික වෙලා තියන් මේ ගහි අපිට කන්න හොඳනෑ අපාගෙන හැන හෙම එකක් නෑ. ඔබ ස්වාමින්න් වහන්සේලාට පූජ කරල ඉවරනම්. ඒවා ඉතුරුනම් ඔබ කෑමට ගන්ඩ සමහරකන බුද්ධ පූජාව සත්තුන්ට දන්නන හොද හැඩ. බදුරජාණන් වහන්සේන ඒ අනුමත කරනවා මොකද බුදුරජාණන් වහන්සේ කවදාවත් ආහාර අපති දාහන්න කියන්නේ නැහැ.ඒනිසා ඉස්සල්ලහාම ආහාර තියෙනවනං සතෙකුට දෙන්න සතකුටත් ඉස්සල් ලව්බ මනුෂ්‍යයඉන්න වනගේ මනුස්්‍යයට දෙන්න බුද්ධ පූජාව කුසගින් ඉන්නඕන. ඒ මනුසයට තව කෑම තියෙනවනං ඒ අවශ්‍යනෑ එක සතෙකුට දෙෙන් මුත්කෑම නැත්තං බුද්ධ පූජාව බුදුට පූජල කරන්න තවත් කෙනෙකුට කන්න දෙන්න. ඒ පාපකර්ම නිමි සමහර වෙලාවට ඒ හදලා නිර්මාණය කරලා පිරිසක් බයගන්නලා තියෙන්නේ. බුදුරජාණන් වහන්සේ තරහ වෙන්න ඇද සමහරු විතනෝ සමහර දිවූර ව හරියට හයා මාරවෙදදි පහණති යන්න ඕනි. සමහරු ඇපවෙලා භාරවෙලා ඉන්නේ පහනපත්තු කරනතන් ඉවරයි. සුන්නත් දූලි කල්ල දානෝ. ඒ හිතල සමහරුතන බුදු හාදුරුවන්ට පහණ තියන්න බැරුණාද මනුවයි මුණොවවිදන්නන්නේ මොකු උත් වෙන්නේ. ුදු හාන්දුර තර වෙන්න දෙන්නම් වැඩ යද පහන තිබ්බෙත් නෑ නේද අවදාක් බුදුහාඳුරු තරහ වෙන්න පහන තිබ්බ කියලා බුදු හාන්දුරු යාළුව වෙන්නෙත් නෑ මොකද බුදු හාදුරු පිරුණුවන් පාලි කර ඒ අපි තේරුම් ගණ්ඩෝනි ඒ නිසා පින් උතුනි සමහර දේවල් සමහර තැන්වෝල්ද අපි අනවශ්‍ය විදිහයට අවශ්‍ය දෙනමී කරලාතින්. සමහට පින්කමක් කරගඩ ගිහිල්ලා කෙනෙකු ගිහිට නරක් කරගෙන එෙනවා සහට පන්සලට ස්වාමීන් වහන්සේලාට බැන බැන එනවා. වැඩි හිටිනි වාසකර දාානයක් බාරගත්තාම එදා අදාළ වත් පිිවෙ වතාවට්ික උන්නේ නැත්තන් ඒ වැඩි හිටියන්ටයි අයිතිකාරයටයි පාලිකාවටයි ඔක්කොටම බැන 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 එනවා. ඊට වැඩි හොඳයි නේද ඒ පින්කම ඔබ නොකර හිටියන. ඒනි සවබ හොඳයට හිතන්න ඔබට ලැබිලතින වටින අවස්ථාවක් වටින කාලයක් වටින ජීවිතයක් තමයි ලැබිලතින්. ඒ වටින අවස්ථාව වටින කාලි වටින ජීවිතය තුළද ඔබ අර්ථවදදයක් අර්ථකාරී දෙයක් සිද්ධ කරන්නට පුරුදු වෙන්න ඕනේ. පුහුණ වෙන්නට ඕනේ. සිත යහ පද්ධයක් කරා යොමු කරන්නට අපි හැම වෙලාවක දීම. හැම මොහොතැක දීම මහන්සි වෙන්නට ඕනේ. එනිසා දාානය කියල කියන්නේ හිත සතුටින් දයාගන්න පුළුවන් දෙයක් අපි පෙරසසර දාානයක් දීපු නිසා තමයි මේ විදිී ජීවිතයක් ලැබිල තියෙන ධර්මය වෙනුවෙන් ධර්මදානය දීපපුයට ප්‍රඥාව ලැබෙනවා. බුදුරජාණන් වහන්සේ දේශනා කොට වදාල බණපදයක් හැමෝටම කියල දෙන්න හිත් පහල වෙන්නේ නෑ. ඒකට සසර මහා පුදුම කැපකිරීමක් කරන්නට ඕනි. ඒ කැපකිරීමේ ප්‍රතිඵල තමයි මහා සංගරත්නය අද ඔබට බණපදයක් කියල දෙන්නේ. බුද් වචනයෙන් කියනොල් ලෝකෙ උතුම්ම දානය ධර්මදානය නම්. තුම් දානය ධර්මදානය නම් මේ රටේ වැඩවාසේ කන ස්වාමින්න් වහන්සේලා තරං දන් දෙන පිරිසක් කොහේවත්ම නෑ. නිස්සරණ අධ්‍යාශයෙන් නිදහසේ කෙනෙකුට බුදු බණ පදයක් කියල දෙන්න අපි මහන්සි ගණ්ඩෝනි. හැම දේම මුදලකට සීමා කරන්න හොඳ නෑ. සියලු දේවල් ලෝකෙ ගත්තහම මුදල් මත රදා පවතින්නේ. පින්කං මුදල් මත. ධර්මදේශනා මුදල් මත. ඒ නිසා ඒවවලින් අපි හැමෝමයිවෙන්ඩෝනි. නිදහසේ ධර්මය දේශනා කරන්න පුද්ගලයෙක් බෝට පත්තෙන්ටෝට. එතකොට තමයි පින් සිද්ධවෙන්. ඔබ ස්වාමීන් වහන්සේ කෙනෙකුට මුදලක්පුූජකරත් එකයි. නොකලත් එකයි. මහා සංගරත්නය හැටියට ඔබ සියලූම දෙනාට බණටක කියනෙ අපි හැම කෙනෙකුගේ යුතුකමක් වෙනවා. අපි හැම කෙනෙකුගේ වගකීමක් වෙනවා. අපිට ඔබ වෙනුවෙන් කරන්න පුළුව එච්චරයි. බුදුහා අන්දුරූ දේශනා කරපු බණපදයක් මතකේ තියාගෙන ඇවිල්ල කියල දෙන එක. ඒ නිසා ලෝකෙ උතුම්ම දාානය ධර්මදානය නම් අපට ඒ ධර්මදාානමයේ පින්කම සිද්ධ කරගන්නට අවස්ථාවක් ලැබෙනවා. එඒ නිසා පි හැමෝම සතුටට පත්වමු මේ ජීවිතයේ තුළදී. ඔබගේ අත්තුොලින් ඔබ විධ නයින් ධනමානාදී පින්කං සිද්ධ කරලා ඇති. ඒ කරපු පින්කං පිළිබඳව නැවත නැවත මෙනෙහෙ කරන්න. දැන් හිතන්න මෙහෙම පාරමයක් සිද්ධ වඋනොතින් ඒගෙන නැවත නවත හිතනවනේද අයෝ සතෙක් මැරුවණනි සතෙක් මැරුවනික කිය මහා පුදුමි කියන පිනක් කරට හෙම හිතට එන්නේ නෑ එක. දැන් අපි අම්්‍රාධපර යනවා පින්කන් සීයක් කරන්ෙන්ද. අනු රමය කරගන්න පුළුවන්ගෙන් එකක් වැරදි දෙයක් වුණා හිතන්න කූම්බියෙක් මැරු කියලලා බෙදර ගිහිල්ල පුටුව වාඩිච්ච බම ඔලොට කූම්බිය අනේ කූම්බික් අයෝ කූම්බියෙක් අනේ කූම්බියෙක් ක කිය 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 කූම්බිය ගැෙන හිත හි හිත 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 හිත? පස්සු තැවෙනවා දුක් විඳින ගතියක් අපිළඟ තියනවා. ඒ නිසා එහෙම කරන්න එපා. දැන් ඔබට සමහර විට මේ හොඳ මනුස ජීතයක් ලැබුණ පිනක් නිසා. ඔබට ලෙඩක් ඇදනෙ පක් නිසාගේ ලෙඩ විච්ච ගමම් මොලෝටෙනවා මේ එකකනම් මගේ පවක් කියලා. ඔබ ලෙඩ නොවීන්නකොට හිතන්න මේක මගේ පිනක්. පවගැන හිතනවා වගේම නිතරම ඔබ පින ගැනත් හිතන්න පුරදුවෙන්. මහා පුදුමි කියන්නේ කොච්චර පින් කරත් ඔලුවට එ එෙම පව්. එ එෙම පව්. ඒනිසා සිත බොහෝම බලගතු කරගන්න. හිත හොඳට ශක්ති මත් කරගන්න. සමහර වෙලාට ඔබ ඉන්න තැන හොඳ තැක් වවෙන්න පුඩුවන් සසරේ. අපිට ඒ හොඳ තැන පේෙන්නෑ. කොච්චර හොඳතැන හිටියත් ඔබට හිතෙන් එෙම මම වැරදිකාරෙක්. මම වැරදිකාරෙක් මම පවකාරෙක් මන්තරම් පවකාරෙක් පොහවත්නෑ කියලා. ඒනිසා ඒ සිතුවිලි පරාජයට පත් කරලා ඔබ කරන හොඳ දේ ගැන හිතන්න. මේ සසරේ නිවන් දකින භවය දක්වා පාර වරදින්න පුළුවන්. අත්දකින් වැරදි වැඩවෙන්න පුළුවන් සිතින් වැරදි වැඩවෙන්න පුළුවන් පාදවලින් වැරදි වැඩවෙන්න පුළුවන්. එනිසා ඒවා දුරලලා යහපත් විදිහට ජීවිතය ගත කරන්න තෝන. සංස්කෘත ශලෝකයක් තියෙනවා මොකම් පවිත්‍රං යදී බුද්ධවාක්‍යන් කට පිරිසිදු වෙනවා. දු හාහදුරගේ වචන කියයනකොට චින්තේ පියස්මින් කරුණාගුණස්සයත් හිත පිරිසිදු වෙනවා කරුණාව තියෙනකොට හස්තම් පවිත්‍රං ප්‍රධධාති දානං අධ්‍යක පිරිසිදු වෙනවා දන් දෙනකොට පාදම් පවිත්‍රං ගමනං සුභංච පාදය පිරිසිුදු වෙනවා යහපත් ගමංගියෝතින් එහම් මුළු ශරීරයෙන් පිරිසිදු කරගැනීමේ ක්‍රමවේදය මේක තියෙනවා මේ දහම තුළ තියෙනවා අපිට මේෝ උගන්නලා තියෙන. වැදගත්වෙන්නේ නිවැරදි දහම නිවැරදි ැ නිවැරදි පුද්ගලය අරගෙන නිවැරදි කාලවකවානුුවලද ක්‍රියාත්මක කිරීම පමණ මයි. එනිසා දන් දෙන්න දෙනදානය අවබෝධයෙන් සිහියෙන්දෙන්ට කවදාවත් කිසිදු බලාපොරොත්තුවකින් තොරව නිශ්ශබ්දව දෙන තරමට ඔබ හොන්තට මතගතියාගන්න සතුට වැඩි. ඔබ කෑගගහා බෙරගගහ සමහර පෙරහැරවල් මහා පාරරිීලක්. ගිනිි අඔවුගේ ස්වාමීන් වහන්සේලා වඩම් වුණට වැඩිය. නිශ්ශබ්දව ස්වාමීන් වහන්සේලා දෙනමක් වඩම්මල හොඳයට ධම් පූජ කරන්න සද්ධාවෙන්. සීයක් වඩම් මල දෙනදාන ඩ ාන සංසතියනවා. එනිසා අව බෝධෙන් යුක්තව බුද් වාසනය කටයුතු කරන හැට මේ වෙලාදිී මතක් කරනවා අද මේ උදෑසන අහන්නට දුණු බණපද තුළින් දේශනයේ බැති බරදායකත්වය ධර්මින් කටයුතු කරන්නට දුණු සියලූම දෙනාට. රුවන්ගේ ආශිර්වාදය ලැබේවා නිදුක් නීරෝගි භාවේ ලැබේවා මියගේ ඥාති වුරුන්ට පින් අනුමෝදං කරම පින් අනුමෝදන්බේවා සසර වසන තුරු. නිවන් දකින තුරු. අසත්පුරුෂ අදහම අඥාණයන්ගේ ඇසුරක් නොල බේවා. කල්්‍යයාන මිත්‍ර සත්පුරුෂ උත්තම පුරුෂයන්ගේ මැසුලක් ලැබේවා කිය ප්‍රාර්ථනා කරනවා තුනරුවන්ගේ අනන්ත බුදුගුණ බෙලේනි. ඔබ අද දවසේ කරන කියන කටයුතු සියල්ලක්ුම සර්ව ප්‍රකාරයෙන් සාර්ථක භාවයට පත්කරගනය යම සඳහා ජෛශරී හා බෝධීන් වහන්සේගේ දළදා හාමුදුරුවන් වහන්සේගේ ආශිරවාදය ඔබ සියලූම දෙනාට ලැබේවාකි අපි සාදුකීර ප්‍රාර්ථනා කරනවා හැම දෙනාටම තෙරුවන් සරණයේ. පස්සර පරාක්‍රම මාවතයේ සිංක්ලිකරරි නිවසේ පදිංචිව සිට නැසි කියය හ. HM සමරණයක පියාණන් හා එම මෑනියන්ට හැතැ හතෙන් දෙක පරක්‍රමමාවත පදිංචිව සිටි H.M තිසාහාමි මහතා හා එම මෑනියන්ට, හරංකාව අංක එකසිතිස් හත නිවසේ සිටි කුළ ධර්මවර්ධ යකම් දාාවල මහතාටත් නිවන් සුවපිණස HMG හේරත් ඇතුළු දූතරු පිරිසවිසින් අද දින මෙම ධර්මදේශනාවට දායකත්වය දක්වන ලති.